ොල් රජුුවන් පලවනිස ේ ගො හ ඇවදිින් මිනිස්සු බලාපොත්තුව වෙන ගොම්පොරයක් ඇතිවෙයි කියලා. එඩස් හැයි ගොම්පොරේ ඇතිවන්නේ නැහ මෙයාලා තප්පු දාලා ඒ තප්පු දානවාගැ සටනකට ඉස්සල්ලා කරන වාසි බස් දෙඩින්නේ මේවකරලා විසිල්ලා යනවා. හැබ දැන්තැක් මේ මේ පලස්සමහ මැතිවරණයන එකම පක්ෂය අයත් ගැටම් ඇතිව හ ඉ එකම ගොන්න අ සිහිනෙත් එන්නේ එකම ගොන්නන්නේ හතර දිසාව. ඒවාගේ සමහරලාවකට මේ පලස්ව බව ලැයේ අරගල ඇතිවෙන්. ජනතාහිතවාදී නායකත්වයක් සඳා තමන්ගේ නියෝජනය දෙඩ තමන් ඉදිරිපත් වනාා නං බඳුල කවදාකොවත්ම අරගලයක් වෙන්නට බැහැ. ඔබදන්නවා ශ්‍රේෂ්්‍ර නායකෙක් විදියට මහත්මමා ගාන්ධිතුමා බුදුරජන් වහන්සේගේ අවිහිංසාවාදය භහරතයේ පතුරොල්ලයරලා මහාම. ර ොබසින අධරා්්‍යය ඉන්දාවේ භහරතයෙන් අයින්කරන්ට තරන් සමත්ත එච්චේ හැඟීමක් ඇතිකර ගන්නට ඒ මිනිස්සා ඔහොම දේශපාලනටාව නැහ. ඇැ දේශපාලන බූහමිකාක් කර. එදා අද එහෙම නෙවෙයි පළවිනි සිහිනෙන් කියන්න මේ ගොන්හතර දෙන ඇවදින්. තපු නොදාය නොමකින් කියන්නේ අධාර්මිෂ්ට පාලනය. මිනිසු බලාපොත්වනදේ ඊතු වෙන්නන්නේ නෑ. ඒ මිනිසු බලාගෙන ඉන්න දේ නෙමේ සිද්ධ වෙන්නේ. ඒ අධාර්මිෂ්ට පාලනෙ සමකද වෙන්නේ. විගහරනොට ගෞතුම් බුදුරජන් වහන්සේ කියනවා මේ සිහිනෙන් සංකේතයක් කරන්නේ. මොකද සංකේතය අනාගතයේ පහලවෙන්න නායෙකෝ ඉතාම අදහස් මිස්්ටයි. ඒ අධර්මිස්්ට පාලකයන්නේ සමකද වෙන්න කහට වැසි වහින්න. එඩබස්සේ වැහි වලාකළු තියනවා. ඒ ජාතකතාවේ තියෙනවා බඳුල එක තියෙනවා දැම් අහසදිහා බලලා කාන්තාව තමන් අ වේලෙන්ඩදාපු වී අපහු ගෙට ගන්නවාල. මිනිසුම් ගිහින් වෙල්ලොල වතුරේකුතුෙන් නියර බඳිනවලු අරවාමව කරනවලු ඇයි වැස්ස දැන් හම් බෙනවා කියලා. හැබැයිම කරාට වැස්ස හම්බවෙන්නේ නෑලු. වහින්දවාගේ ලොකු වලාකුළ වෙනවලු. වලාකුළුවවට වහින් නෑලු. එතොට ඉහන් කියන්නේ මේ අධර්මිෂ්ට පාලනයේ, සඔභහව ධර්මයට සබන්ධවේ ැ ුතරයන් වහසේ තුන්කල් දක්නා නෝනින්නේ මේ විග්‍රහ කළේ නිශ්චිතවම. තුන්කල් දක්න අතීතය වර්තමානයේ සානාගතය. එතුරද මේ සිහින කියන්නේ තුන්කල් දැක්මක්නේ ඒ තුන්කල් දැක් මේ අනාගතය ගැන්න මේ අනාවයකි කියන්නේ. අනික මේ සිහින සියල්ලම සම්බන්ධ කරලා තියෙෙන විශසම දේශපාලන නායකත්තයට සහ. ජනතා ඔ සහ රට කියන මේ සමස්ත දැක්මට මොකක්ද්ද සිද්ධ වෙන්නේ. එතවට මේ ගොම්පොර කියන්නේ මොනවාද. අද ඔබ කියනව එකම පක්සේ මිනිසුන්. මොකද කරන්නේ ගොම්පොරණය කරන්නේ. ඇයි මිනිසු බලාග නිඉන්නවාඒකදදි. හැබැ උු ගාගන්න ෙත්නෑනයාලා ගාගන්න අනෙවෙේ එකනෙකාට විරුද්ධව සටම් වදිනවා. සටන් වැැදුනට එකම කණ්ඩායම තමන්ගේ බල කො ආකාරෙන්ද කියන තත්වේ පෙන්නන්නේීමට නේද ඒ වකයක් ඕ බලටත් වඩ දැන් අපේ ආණඩුක්‍රම ්‍යවස්ථාවේ මනාපය කියන එක. මනාපය තුළ වැඩිම මනාපගන්නමි නිසාවෙන්ඩේ මනාප තුනත් දෙඩ පුළුව. තෝට මට ඕනෑම තුන් දෙෙනෙකුට කියඩ පුළුවන්. මෙන්න මේ මනාපචන්දේදී ඔහු වැඩි මනපගණ්ඩෝනනි තේරෙන්ඩ් තෝට දැන්. මේනි ස්ොභාව ගත විසිසම දේශුපාලන නායකත්තයේ මොකද කරන්න මනාප වැඩියෙන් ලබා ගැනීම සඳහා වෙන කාරණාවේදී සටම් කරන මට්ටමට ඇවදිගන්නවා. ඒක කෞද නිර්මාණය කරේ ඒක නිර්මාණයකරේ මේ රටේ එක් දහස් නමසය ඇත්තේ අටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන ලද නායක ඇවිදිට ජයාර්ජයවර්ධන මහතා. මොකද ඒ ජාර්ජ්‍යවර්ධන මහතා තම ආ්ුක්‍රම වස්ථා ඇතුවේ ඒ එකක තුළ තමයි මෙන්න . මේක නිර්මාණය වෙන්නේ එහින්දා මේකේදී විශේෂම දේශපාලන නායකත්තේ ජනතාවට වඩා අද මේ කොසොල්ඩ රජුරුවන්ගේ සිහිනවාගේ වෙලා තියෙන්නේ තමන්ගේ හෙට දවස් කොහොමද මේකරන්න තමන්ගේ ආර්ථිගේ කොහොමද නිර්මාණය කරගන්න තන්ගේප්‍රදේට කොහොද මන්ගේ ගමට වැඩකරාගන්නන්නේ කොහොම මන්ගේ දූදරුවන්ට හෙට දවස දේශපාලනය හරහා නිර්මාණය කරන්නේ කොහොමද මේවාගේ චින්තනය තියන්නේ. පක් ම රජ ගත් ම චන්ත ේ තිබු. ඇද ්‍යවස්ථ මඩලයක් පිළවඳ කතාබහ ැවන හැත්තේදේද හැත්තටේ ත්ත තිබුන හැත්තේ එකේද අපිට එක්දාන්සේ අතලි සටේතිුණවා අන්ුක්‍රම වස්ථාව ඒ විද්ධදේතිුණනේ අන්ඩුකරමම් විවස්ථාව නිර්වාණය කෙරයිඇංගලන්තේ කෝල් බරු කෑමරන් එට සෝල්බරි මේ වගේ ඒ නිර්දේසයන් එක්කලනම කාව. එක තිබුණා සුළු ජනයට කොමද සලගන්න. මන්ත්‍රන සබා මොනවදතිය එන්නේ. එ පස්සේ මෙන්න මේවා තුළ පුංචිම එකගතාවේකට එනම් මංගේකේ විවර කරලා තිබුණා. එවහැබැයි අපි ආ අපේ අවාසනා ඔගට අපපිව වර්ධනය කරනවාට වඩා කෙරවේවා අයින්කරණය එක. ඒහින්දා අපේ අද පෞුගේ අවුරුත්ති හෙතිමෙන යුද්ධේ පවා මුල් දේවල්තියන එතැන. මොකද නියමිස සුළු ජනය මම ප්‍රබලයයාන මයි යුතුකමත් තම මිනිහෙක් විදියට ස පාලිකෙක් විදියට දුබලයන්ව ආරක්ෂ කරණ එක සහෝදර දෙමල මිනිස්සුන්, සහෝදර ස්ලාමීිය ආගමාතාන මුස්ලිම් මිනිස්සුන්. අපි ආරක්සා කරන්නට නො දන හතරවිනි විමල රදධර්ම රජුවව උඩරට පානය කරන කොට පෘතුගීසින් ලන්දේසින් ඇවදිින්. ඇ හිරි අරනවා සියලුම දෙම මිනිසුන් එන්නේ ඩරට ඇවතින් කියන රජතුමනය අපිට මෙ මේවාගේ තියනවා කියලා. දෙමල සහෝදර දෙමල මිනිසුන්. තමන්ගේ කර්බුදේකදී සාහන ල්ලාහිටේ සිංහල රජවරයාගෙන්. එතවට මොකද රජ්ජරුවෝකීේ. අනේ මට එහෙක්කන්න්න බෑ ඔයල කැමතිනං මෙන්න මගේ උඩ රට රජානය තුළ පදිචේන කොච්චර ලබැරිද බලන්ට. එහෙම හිටපු අපි මේ යිරක්කාර දක්වා දේශපාලන විසින් ගෙනැගී. එතවට හැබැයි අදත් අපි අපේ සහෝදර දෙමලිනි සුන්ට අපි වෛරණ හැන අපි වෛරය නිර්මාණය කරන්නට මේ දේශපාලනය මේවාවුන. හන්දා මංකියන් යන්නේ උත්සාහ කරන්නේ හැම වෙලා එම දේශපාලනය කියන කටයුතු කරන්නෝ නැ ජනවාදී මට්ටමක. හැබැයි අද මේ කොසල්රාජවාන්ගේ සීනේවාගේ අද දේශපාලකවෝ දේශපාලනයටන ජනතා හිතවාදී හැඟීම තියාගෙන නෙවෙයි. මන්ඒකින් කොහම හරිියන්නන්නේ තමන් කොහොමද හොයා ගන්නන්නේ මන්ඒෙන් කොහොමද කමිෂන් එක ගන්නන්නේ තමන් කොහොමද තමන්ගේ කටියන්ට සලකන්නේ කියන මතවාද තමතින්. එක ඔහුන් කියන්නේ නෑ ඔහුන් කියන්නේ මේමයි මම පෙරටයනො අරකටයනො මේකටයනවා ම උඹලාගේෙන නෝජතයා හිනාවෙලා ඉන්නේ. මේක මිත්‍යාවත්න. ඔබ අද මිනිසුන් මිනිසුන් අතරේ ගමමන්න මිනිසා බැරිවෙලාව දිනුවත් එෙමට අයහම්බියන්න බැහැ. එතෝට ජන්දදායකමකද මේක කරන්නඩඕන. න්දදායක දේපාලකඇට වඩ බුද්ධිමත් එඩෝනන. තර ජනතාව හිතවාදී දේශපාලන නායකයන් තෝරා ගැනීමේ කාර්භාරය ගැමුරුම වගකීම චන්දදායකඇයටනවා. චන්දදායකෑ බලන්රෝනෑ ඔබ කෞද මේ ඔබ චන්ද දෙන මිනිස්සා කියලා ෞද්ධෙක් විදිහයට ඔබ කුළවාදේ බලන් ඕන, කළවාදකයන් හැසිරීම. ගේ හැසරීම වසලේක්විට ැසිරෙන්නේ හෝ වසලයමකද කරන්නේ හරං කරන වසලයමකද කරන්නේ.මල්වන චරකං කරන වසලේමකද කරන්නේ. බොරු කියන වසලමොකද කරන්නේ අරකු බොනවා වසලයමොකද කරන්නේ මිනිමරනවා. හුවන කරන්න ඔබ බෞද්ධෙක් විදිහට මේ කුලවාදී මේ කරලා ඉහල කුලේකෙක්කනෙ. ආයම මම් බඳුල යලියලිත් අවධාරනය කරන්නේ කුලේ කියන්නේ උපතනෙවෙයි. එතෝට අපි බෞද් දර්ශනය කුලවාද අනුව. හැසිරීම් මොල ගැර හැසිරීමයන මිනිහටන මේ බ චන්දඩුව. උබම හිතල බලන්න උපචන්ති දෙෙන කාටද කියලා. ඔබට පුළුවන් මටවික්‍රහ කරන්න ඔන්න. ඔබ දන්නවා මේ අපේක්ෂකෑ මේමයි මේ අපේක්ෂකයා මේමයි මේ දාලයි යහවලාගෙක් කන මේ දාලයින්නේ හවලාගේක් කන මේ ආහොලාගේ මල්ලි මේ හොලාගේ බිරිඳ මේකා ආහුලාගේ පුතා අපි දන්නවාන. ඇයිහෙවනං. එතෝට හවලා පිළිබඳ හො යන්නට කලියෙන් අපි දන්නවාවන මේ දාපු මිනිහ පිබඳු. ඔට පුලුවන් නිශ්චිතෝම මේ කරන්න ම පරද ද දනර. රාජ්‍ය නායකත්වය ධර්මක වේතු බට කොස රජුවන් පලි සහ ුදුරන්හසේ ිට ඇවදුරට අපේ පැදිලිරමක්රු. ඉචරව අප අඩුරුන් වස්ාාව මොද අවසාන් තියෙන්නේ. රාජෝ බහතු ධම්මිකෝ කියලා තියෙන්නේ. ඒක කියවල අවත් නැද මන්දන්න. රජු අනිවාර්යම ධාර්මික විය යුතුයි. රජු ධාර්මික වෙන තරමට මොකදවෙන්න කට ධාර්මික වෙන. ජ ැරි ලාවත් අ ධර්මක ොත් නිවාරමරට ධර්මකන බෞවතු පුතුරජන් වන්සමි ොල් ජරුන්ගේ සීන විග්‍රහදක පැහැදිලිව කියලා තියෙනවා. මේක හරියට මහරී ඇයි හේතුව. අ විසිිෂ්ට සංස්කෘතියත්තමයි ශේෂ්ට මිනිස් සවාහදාන්නේ බැරිල සංස්කෘති විශෂ්ට නැතිව නොත් අනිවාරය හැදන මිනිස්සු ශේෂ්ට නෑ. sansෘය Soභbeබ, டைඉද පට galන්නේ. උ ලට ජවරන්ගේ sansංස්ෘතිය ට බපන්නේ. हिගේ San රජ ප කිය ත ධර්ට na sansය ජගේ sansංsෘති ප සා. Hi තට ගඩයක් තු තවගේ ශක්තියෙන් තන් ජී? ැරිලා එක කමක් නැන ඇතටම අද හිගන්න ොමනෝද කරන්න. අද හිඟන්න බොරු කරන්න සමහරලාවකට ඇඒ ඉහලම මට්ටමේ බොරු කරනවා ඇති. ඒ ආදර්ශය යන්නන්නේ එහම මුණද දරූ කරන්න දරුව කරන්න බොරු ඇයි දරුවට බොරුව වගන්න නොදම පි. එහින්දා මේක පාලකයා බැරිවෙලාවත් පාලකයා බොරුකාරයෙක්නම් පාලකයා අසවර මිනියෙක්නම් පාලකයා මුර්ගගේයෙක්නක්. අනිවාර්ම ජනතාවතේ තත්ේයටේෙනවා ඒ කවදාක්න්න අවත්තන්නට බැහැ. එහින්දා පාලකයාගේ කාර්යබාරය තමයි ගැඹුරුම් මනිසා බව පෙන්ඩන එක. ඔබ දන්න ලෝකෙ ගැබුරු දේශපාලකව හිටියා කවුද. ගඩ ඇමරිකාව ප්‍රබලවරාට ඒබ්‍රහම් ලින්කන් මහ ගැඹුරු දේශපාලකේ. ය හැබැයි ඒ දේශපාලකයට පවා සහරලට චිය චිපසි ඇටල්, මහා අභියෝගත්මක මිනිසාහුනාක් යැබැයි මං කියන්නට හ දන්නේ හැම්ම පාලකෙක් ගැර මිනිස්ක්ව ්ඩො න තුොරනට ගැඹර